අයිබොන් සුභ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුළින් අප සාකච්ඡා කරන්නේ බටහිර ලෝකයේ තුළ ආසියාතික දර්ශනයන්ගේ පැතිරීම සම්බන්ධයෙන්. අප දන්නවා බටහිර ලෝකයේ තුළ විවිධ ආසියාතික දර්ශනයන් පසුකීය දශක කිහිපය තුළදී විශේෂයෙන් ප්‍රවර්ධනය වන බව. ඇතැම් විට සියවසක් කාලයක තුළදීත් මේ ප්‍රවණතාව දෙකගණට ලැබුණා. විශේෂයෙන් ඉන්දියානු දර්ශනයන්, හින්දු දර්ශනයන් බටහිර ලෝකයේ ප්‍රචලිත වෙන්නට ගත්තා. මේ වනට යෝගා වැනි ශිල්ප ක්‍රම ප්‍රධාන වශයෙන් බටහිර රටවල තමයි ව්‍යාප්තිය වැඩිම තත්ත්වයක් පෙන්නුම් කරන. ඇතැම් විට ඒ විශාල කර්මාන්තයක් බවටත් අද පත් වී තිබෙනවා. ඊට අමතරව නැගෙනහිර ආසියාවේ චීනය, ජපානය, කොරියාව ආදී රටවල්වල තිබුණු යම් දර්ශනයන්, සෙන් බුදු දහම වැනි දර්ශනයන් බටහිරට සංක්‍රමණය වූ බවකුත් අපට දැක ගැනීමට ලැබෙනවා. මේ පිළිබඳ සාකච්ඡාව සඳහා අද අප ආරාධනා කළ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන, ඒ වගේම බෞද්ධ දේශපාලනය සහ බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාඥ භාවයක් උසුලන සුරේන් රාඝවන් මහතාට. ඔහු සිය ආචාර්ය උපාධි සම්බන්ධයෙනුත් මේ ආසියාතික දර්ශනයනුත් බටහිර දර්ශනයනුත් යම් ආකාරයක තුලනාත්මක ලෙස අධ්‍යයනය කළ බව තමයි අපගේ දැනුම වන්නේ. අයිබෝන් සුරේන්. අයිබෝන් දර්ශන, ස්තුතියි මම කැඳෙව්වට. සුරින්, අප මේ මාතෘකාව යටතේ සාකච්ඡා කරනකොට බටහිර ලෝකයේ මම මුලදී හැඳින්වීමටදී කිව්වා වගේ බටහිර ලෝකය මේ ආසියාතික දර්ශනයන් තුළට යොමු වීමෙන් පවතිනවා. ඇයි එහෙම ප්‍රවණතාවක් ඇති වෙන්නේ? දර්ශන මේ ප්‍රශ්නයට මම හිතන්නේ යම් හෝදයකින් පොඩි දර්ශනවාදී විදිහකට තමයි ඇතුළු වෙන්න වෙන්නේ. මොකද බටහිර කියන්නේ? දැන් ওই ප්‍රශ්නේ අපිට මතුවෙනවා. බටහිර කියලා කිව්වම අපිට නිරන්තරයෙන්ම අපිට පෙනී යන එක දෙයක් තමයි අර ග්‍රීන්විච් රේඛාවෙන් එහා පැත්තට අපි දැන් සිතිය මත ලෝක සිතිය මැද බලනවා නම් ග්‍රීන්විච් රේඛාවෙන් වම් පැත්තට තියෙන එක අපෙන් වම් පැත්තට තියෙන එක බටහිර ලෝකය, දකුණු පැත්තට තියෙන එක ආසියානු ලෝකය කියන්නේ. දැන් ඕක බොරුවක් නේ තනිකර. මොකද එක එක බුරුදු කීපයක් මතන එක බොරුවක් ඇවිල්ලා ලෝක සිතියෙම කවදාවත් පැතලි නැහැ. අර ඉගෙන ගන්න පහසු නිසා එක කළේ, ඒක මේ විමානක දැම්මේ ලෝක ගෝලයක්. ඒක නිසා ලෝකය කොතනද මම බලන්න ඕනේ කියන එක මමයි තීරණය කරන්නේ. අනික ඒ ලෝකය නිකන් තියෙන ලෝකයක් නෙමෙයි, ඒක භ්‍රමණය වෙමින් පවතින ලෝකයක්. ඒක මම නිසලව හිටියත් ලෝකය භ්‍රමණය වෙන නිසා මම දකින්න එක නිතරම වෙනස් වෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය ලෝකය දිහා බලද්දී මට සාපේක්ෂ වෙන බටහිර මොකද්ද, ඔබට සාපේක්ෂ වෙන බටහිර මොකද්ද? දැන් වෙස්ට් කියලා කියපුවම ඔක දැන් ඇත්තට මට ප්‍රායෝගික මතුවන ගැටලුවක්. දැන් අපි වෙස්ට් කියලා කියන්නේ බොහෝ වෙලාවට යුරෝපයට, යුරෝපයේ සහ ආසියානු මේ නැගෙනහිර කැනඩාව, ඇමරිකා වගේ නෝර්ත් ඇමරිකා කියන රටට වෙස්ට් කියලා කියනවා අපි. දැන් කැනඩාව එක්කෙනෙක් වෙස්ට් කියලා කියන්නේ මොකද්ද? දැන් මම ගිහලා ළමයින්ට ඔටෝ විශ්වවිද්‍යාලයේ දේශන කරද්දී වෙස් කියලා පාවිච්චි කරපුවාම මම අදහස් කරන්නේ යුරෝපය. මොකද මට ඒ ආභාෂය තියෙන නිසා. මේ ළමයි කීප දෙනෙක් අහලා ආවා මේ වෙස් කියලා කිව්වට ඔයා දෙන උදාහරණ වෙනස් නේ කියලා. දැන් ඒකල නෑ, අපේ වෙස් එක වෙන වෙස් එකක් නේ. එතකොට මේ එකින්ම තේරෙනවා ඔය බටහිර කියන කතාව ඉතාල සාපේක්ෂ කඩක්. නමුත් මේවා දැන් අහපු ප්‍රශ්නය නිසා ඒ කියන්නේ බටහිර යන්නෙන් අදහස් වන ලෝකය, හඳුන්වාගෙන තියෙන ලෝකයට සහ එසේ නොවන ලෝකයට දැනුම ලබා ගැනීම සහ විශේෂයෙන් දේශපාලන දර්ශන දැනුම ලබා ගැනීම කොහොමද කියන එක මම හිතන්නේ එය මේ ළඟදී සිදුවෙන ප්‍රභාවයක් නෙවෙයි. දැන් වැඩියෙන්ම අපිට හමුවෙන ශිලාලේප ලේඛන හා මේ අනිත් තොරතුරු අනුව බුදුදහම පවා ග්‍රීසියට ගියානේ. මේ ග්‍රීකෝබුඩිසම් කියලා තියෙනවා. එතන ග්‍රීක් වලට ග්‍රීක් කියන්නේ යුරෝපයේ චින්තනයේ කේන්ද්‍රය නම් බුදුදහම එතෙන්ට ගියා නම් ග්‍රීකෝ බුද්දිසම් කියලා ඇති වුණා නම් දැන් ග්‍රීකෝ බුද්දිසම් වල මේ බුදුහම්දුරුවන්ගේ පිළිරුව මේ ග්‍රීක දාර්ශනිකෙක් වගේ ඉන්නේ. දැන් ඔය මේ අපේ සිවුරපවා ඇතම් වෙලාවට බොහෝ සමීපයිනේ ඔය මේ සෙනෙට් සභිකයන් ඇඳගෙන හිටපු ග්‍රීක කාලේ සෙනෙට් සභිකයන් ඇඳගෙන හිටපු මේ ඇඳුමටුමක් සමීපයිනේ. ඔක මම හිතන්නේ අප්‍රිකාවෙන් ආපු දෙයක් ඕක. පස්සේ ඔක යම්මු කාලයක මිසරයට ඇවිල්ලා මිසරෙන් යුරෝපයට ඇවිල්ලා යුරෝපෙන් මෙහෙට ආපු දෙයක්. ඒක නිසා මේ සංකලනය මම හිතන්නේ මේ දැනුම පිළිබඳව සංක්‍රමණය බටහිරෙන් නැගෙනහිරට යනවාද, නැගෙනහිරෙන් ආපහු බටහිරට එනවාද කියන එක, ආසියාවෙන් යුරෝපයට යනවාද කියන එක පිළිබඳව අපි ඛණ්ඩනයක් විය යුතු නැහැ. ඔක දිගින් දිගටම සිදුවෙන දෙයක්. නමුත් මේ ඛණ්ඩනය සිදු වුණා කියලා අපි හිතන්නේ කොතනද? මම හිතන්නේ යටපිට යුගෙන් පස්සේ.
කලින් තිබුණු ඒ දර්ශනයේදී බුදු ධර්මය, හින්දු ධර්මය නැත්තම් වෛතුල්‍යවාද මේ වාදය ජෛන ආගම පිළිබඳව ඔයා කලින් කිව්වා වගේ චීන දර්ශනය පෙර බෞද්ධ දර්ශනයන් යුරෝපයට යෑමත් යුරෝපයේ යම් යම් චින්තනයන් ද උදාහරණ වශයෙන් කිතුණු ධර්මයේ යුරෝපයේද කොතනද මේ යුරෝපේ පටන් ගන්න කියන ගැටලුව මතුවෙනවනේ අපිට. ඒ නිසා මම හිතන්නේ මේ මේ නමුත් සිදුවුනේ මොකද යටපෙත යුද්ධ යුගයේදී අනේකා සහ අපි කියන ඒ තාප්පේ ඉතා පැහැදිලිව ගොඩනගෙනවා යුදමය ආකාරයෙන් සහ භෞතිකව විවහාත්මක එක සිදුවෙනවා. දැන් ආක්‍රමණය හැමදාම සිදු වුණා. ඇලෙක්සැන්ඩර් අල්ලන්න හදනවා, ආක්‍රමණය අන්තර් ආක්‍රමණ සිදුවෙනවා, ඉන්ටර්නල් කොලනයිසේෂන් ඇන් ඉන්ට්‍රා කොලනයිසේෂන් සිදුවෙනවා. ජිංගිස් ඛාන් වගේ නමුත් මේ මේක සිදුවුණේ මේ 14 සිවස්සේ 17 සිවස්සේ මුඩා හරිදී සිදුවන මේක ව්‍යාපාරයක් හැටියට හුදෙක් ඉතිහාසික ඓතිහාසික සිදුවීමක් කරන නෙමෙයි තනිකර ලාභ ලබන්නා වූ මනුෂ්‍යත්වයට විරුද්ධව කරන ව්‍යාපාරයක් හැටියට තියුණු නිසා තරණකාරී ව්‍යාපාරය සහ සමහර මේ යටතීත කරන්නේ යෙදුනි සමහරට සමාගම් සමාජීය වගේ සමාගම් එක ව්‍යාපාරයක් ඒක ඒගොල්ලෝ කම්පැනිස් පටන් අරගෙන මේ කම්පැනි ලාභ ලබන්න ඕනේ කියන අරමුණෙන් මේක කරන නිසා කරපු නිසා මෙහි තිබෙනවා සහ ඒකට ඒ රජයන් ස්පාඤ්ඤ පෘතුගාලය ඊළඟට අපි දන්නා හැටියට ජර්මනිය ප්‍රංශය ඉංග්‍රීසි වැනි රටවල් ඒකට සම්පූර්ණයෙන්ම දායක රාජ්‍ය අනුග්‍රහය ලබා දීමෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන දේ නිසා අපිට මේ යටත්විත යුගයේ අපිට පිළිගන්නට වෙනවා යුරෝපයේ ආධිපත්‍යය ආසියාවේ තිබුණු දාර්ශනික සමාජ දර්ශනයට මතු පිටින් බලෙන් ඔබන්නට සිදුනා කියන එක. එතකොට යුරෝපීය චින්තනය, යුරෝපීය හැටි, ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ආගම්, ඔවුන්ගේ අධ්‍යාපන රටා සහ ඔවුන්ගේ සමාජ අගයන් අපට ලබා ගන්නට සිදු වුණා බලෙන් වගේ. දැන් අද මම හිතන්නේ අපිට තිබෙන ද ඔබ කලින් කිව් මේ අනිත් පස පෙරලා ගමන් කිරීම සිදුවන්නේ මම හිතන්නේ නිකන් අහම්බෙනුත් නෙමෙයි ඒක. ඒක සිදු වෙන්නේ මේ මොහොතේදී ලෝක ආර්ථිකය මෙහෙවන්නට පුළුවන් බලවතුන්ම දෙන්න ආසියානු දෙන්නෙක් වෙහිම. සමහර විට අපිට ඊට කලිනුත් ඒ ප්‍රවණතාවන් යම් ආකාරයකට දකින්න ලැබෙනවා නේද? ජර්මානු දාර්ශනිකයන් එනවා ඉන්දියාවට, ජර්මානු දාර්ශනිකයන් එනවා ශ්‍රී ලංකාවට. අපි දැන් බටහිරයි කියා හිතාගන්න අපේ සමුදේශ රාමුව යටතේ හිතාගන්න එවැනි දාර්ශනිකයන් චීනයට යනවා, ජපානයට යනවා. ඇතැම් ජපාන් සහ චීන දාර්ශනිකයෝ ඇමරිකාවට කියලා පර්යේෂණ කරන මේ සුසුකි වගේ දාර්ශනිකයෝ. එතකොට මේ මේ ආර්ථික බලවතු නැගීමට කලින් එහෙම ප්‍රවණතාවක් ඇති වෙනවා. ඔව් හරි. ඔබ ඔබගේ මා කැමති වෙනවා ඔබගේ මේ නිරීක්ෂණයට. නමුත් ඒ විද්වතුන් ඒ ගවේෂකයන් යන්නේ ඉතාමත් පෞද්ගලික මට්ටමින්. ඔවුන් තනි පුද්ගලයන් හැටියට තමයි ඔවුන්ගේ තමන්ට තියෙන පිපාසය කුතුහලය දැනගන්න තමයි යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු දැන් ගයිග වගේ කෙනෙක් ලංකාවට පැමිණීම. හර්මන් හෙස් ඉන්දියාවට පැමිණීම සහ ඔහුගේ ඉන්දියන් දර්ශනය තේරුම් ගැනීම ඒවා ඉතාමත් පෞද්ගලික මට්ටමේ සිදු වෙන දේවල්. ඔවුන් පෞද්ගලික උත්සාහ ගන්න. ඒවට රාජ්‍ය අනුග්‍රහය දැන් මේ ගයිග හැර ගයිග නම් ලංකාවට එන්නේ ඔහුට දැන්වීමක් පළ කරනවා. පාලි භාෂාව දන්න කෙනෙක් ඉන්නවාද? පාලි එතකොට ඔහු ඒකට මේ ඉල්ලුම් පත්‍රයවලා ඔහුව පත් කරලා තමයි ගයිගෝ ලංකාවට වෙන්නේ. නමුත් ඊට අනිත් උදාහරණ ඔය සුසුකි වගේ අය ඇමරිකාවට යෑම මම හිතන්නේ පෞද්ගලිකව සිදු වෙන දේවල්. නමුත් මෙහෙම මම ඉදිරිපත් කළොත් ජර්මනි, නාසි ජර්මනි. ඒ කාලේ මේ මේ ටිබෙටේ වෙනම මේ ටිබෙට් එක්ස්පෙඩිෂන් කියලා හිට්ලර්ගේ නායකත්වයට දේශපාලන බලය කෙලින්ම ඒ සඳහා යොමු කරලා අවශ්‍ය සම්පත් ලබා දීලා එහෙම ටිබෙටේ සම්පූර්ණයෙන්ම ගවේෂණය කරන ඔවුන් පස්සේ ස්වස්තිකයේ ඔවුන්ගේ ලකුණ බවට පත් කරගන්න. ඉතින් එහෙම රාජ්‍ය මැදිහත් වීමක් සහ ආයතනික මැදිහත් වීමක් යටතේ එහෙම එකක් ඔවුන් දර්ශනය නොයගෙන ගියේ නෑ නේද දර්ශන? යම් යම් දර්ශනයන් අපි තුමු ටිබෙටේ තිබුණු යම් යම් දර්ශනයන් මා විශ්වාස කරන ආකාරයට දැන් නාසි ජර්මනි අපි තුමු හයිඩෙග නාසි පාලනයත් එක්ක සෑහෙන සම්බන්ධකම් තිබුණා. ඒක හයිඩෙගට යම් යම් දර්ශනයන් බලපාලා තිබෙනවා කියලා අපිට හිතන්න සාධක තියෙනවා. හරි හරි. එතකොට
මේක හුදෙක් තනිමත්ම සිද්ධ වෙච්ච දෙයක්. ජර්මනිය සම්බන්ධයෙන් ඔබ ජර්මනිය සඳහන් කරනවා නම් මායිත ප්‍රවේශම් වේතු ජර්මනිය සම්බන්ධයෙන් විශේෂයෙන් ඔබ උපසහන් කරපු නාසි සහ පූර්ව නාසි සහ පශ්චාත් නාසි කාල පරිච්ඡේදය තුළ මම හිතන්නේ මේට තිබුණ එක හේතුවක් අනුගක් හේතුන් තිබෙන්නේ නැති ප්‍රධාන හේතුව ඇවිල්ලා ඔවුන්ගේ සම්භවය ආර්ය සම්භවය පිළිබඳව ඔවුන් විශ්වාස කරපු නිසා කියලා. මේ ආර්ය සම්භවයේ සොයා යාම තමයි ඔවුන්ට තිබුණු තරම් විදික මේ දර්ශනවාදී කුල කේවලට තිබුණේ. එද ඒක නාසිවරුන් එක පිළිගත්තා, ඔවුන් එක විශ්වාස කළා. මා හිතන හැටියට ඔය මේ හර්මන් හෙස්ගේ කාලේ පවා මේ ආර්ය සම්භවය පිළිබඳව පොඩි කුතුහලයක් තිබෙනවා. නම් ජර්මනිය විතරක් අපි ජර්මනිය මොහොතකට අපි කාපාකගේ පාක් කළොත් අනිත් රස රටවල් දිහා බලපුවම එහෙම සුදුනේ නැහැ කියලා අපි දන්නවා. දැන් කතෝලික සභාවේ මුල් පියවරුන් හැටියට ගන්නා ඔය ඩෙසර්ට් ෆාදර්ස් හැටියට ගන්න අය, ඊළඟට කතෝලික සභාවේ ඉන්න ඔය ජෙසුවිට් ෆාදර්ස්ලා, ඒගොල්ලෝ දේශාටනේ යනවා. දේශාටනේ යනවා, ඉන්දියාවට ආපු බවට තොරතුරු තිබෙනවා, ගෝවාට ගිය බව තොරතුරු තියෙනවා. ඔය ලංකාවේ දැන් සාකච්ඡා කරන එක දැන් මම හිතන්නේ තොරතුරු අඩුයි. ඔය මේ අනුරාධපුර යුගයේ තිබුණා කියලා කියන මේ මේ කුරුසයේ සම්බන්ධයෙන් ඉතින් සා දැන් මේ මිත්‍යා මේ ප්‍රබන්ධයන් තිබෙනවා. කසපගේ සෙනවියා මිගාර කිතුල භක්තිකය කියලා. ඔව් ඇත්තටම රෝම සම්භවයක් තියෙන කෙනෙක් කියලාටත්. එතකොට මේවා ගැන තාම පරීක්ෂණ කරනවා. දැන් මම හිතන්නේ සමහරක් අය මේ පරීක්ෂණ නිෂ්ප්‍රභා කරනවා. දැන් මචන් පොතක් ලියවිලා තිනවා මේ එහෙම එකක් තිබුණ නැහැ කියලා. මහාචාර්ය පරණවිතාරණ පවා වැරදි කියලා. මහාවංශයේ තිබෙන මිගාර ගැන තිබෙන ඒ සඳහන මතු සඳහන පදනම් කරගෙන ගනිමින් මහාවංශයේ පරණවිතාරණ මහාචාර්යවරයා කෘතියක් ඉදිරිපත් කරනවා. ඒ කෘතිය පවා මේ දැන් ඉන්න ඇතම් මේ සමාජ විද්‍යාඥයන් සහ ජාතික චින්තනයේ සිටින අය නිෂ්පාදනය කරනවා නෑ එහෙමත් තිබුණ නැහැ කියන එක. ඒක නිසා අපිට ඉරක් ඇඳලා කියන්නට බැරි වෙනවා මේක ඇත්තටම සිදුවුනේ මොකද්ද කියන එක පිළිබඳ. නමුත් සංකල්පනයත් දිගටම තිබෙනවා. මේ මේ මිනිසාගේ මුළු මානව ඉතිහාසයේ පුරාම ජීවත් වීම හා කුතුහලය කියන එක දෙකක් නෙමෙයිනේ, එකක් නෙමෙයි. මම ජීවත් වෙනවා, ජීවත් වෙන නිසාම කුතුහලය තිබෙනවා, කුතුහල නිසා මම ජීවත් වෙනවා. ඒතර එක 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 පරිමාණ වලින් අපි එක සිදුවන්නේ. අපිට තිබෙන ඒ සම්පත් අනුව අපිට තියෙන ශක්තිය. නමුත් මේ මොහොතේදී මම හිතනවා ඔයා මේ මේ සාකච්ඡාව පටන් ගනිද්දී ඔයාගෙන ආපු ඒ යෝගායි ප්‍රසිද්ධ වෙන්නේ ඇයි මෝඩි යෝගා ගිහිල්ලා UN වල ප්‍රසිද්ධ කරන්නේ? ඇයි ඇයි අපේ ජනාධිපතිතුමත් යෝගා දිනය නිදහස් වෙනතනක නෙමෙයි නිදහස් මන්දිරයේ ඉස්සරහම යෝගා දිනයට ඉදිරිපත් වෙන්නේ? සහ මේ චීන වෛද්‍ය ක්‍රම මොකද මුළු බටහිර මේ නැගෙනහිර උතුරු ඇමරිකාව පුරාම ප්‍රිතා ප්‍රසිද්ධ වෙමින් යන්නේ? ඔය පිටකට කාලයක් තිබුණා ඒ බොන්සායි මේ ආකර්ෂණය, එවැනි දේවල් සිදු වෙන්නේ මා හිතන්නේ මේ ආර්ථික බලවතුන් දෙදෙනාගේ සංස්කෘතික උද්දාමය නිසායි. ඉන්දියාව සම්බන්ධයෙන් නම් මා හිතන්නේ වෙනම කතිකාවක් වෙන්න ඕනේ. අපි ඒක දේශපාලන කතිකාවක් අතරම ඉන්දියාව මෙහි මොහොතේදී අතිශයින් ඌනාවකින් බුද්ධාගමට ස්ථානය ලබා දී තිබෙනවා. ඒකට හේතුව මා හිතන්නේ චීනයේ තිබෙන මේ බලපෑම, නාගාලන්තය, නාගාලෑන්ඩ්, මොසෝරි සහ එවැනි උතුරු ඉන්දියාවේ උතුරු නැගෙනහිර ප්‍රාන්තයන් බෞද්ධයන් බවට පත් වෙමින් ඉන්නවා. මොකද මේ චීනයට ආභාෂණ ප්‍රතිපීතය එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ නේපාලය වගේ. ඒක නිසානේ මෝදි දැන් මේ ඉන්දියාවේ මුළු ස්පිරිචුවල් කැපිටල් ඔෆ් ඉන්දියා, මේ අධ්‍යාත්මික නගරය හැටියට, අගනුවර හැටියට බුද්ධගයාව පත් කරන්නේ. කොච්චරනම් හින්දු මේ මේ මධ්‍යස්ථාන තිබෙනවද? ඒක වැදගත් වෙන්නේ යාර. ඊළඟට මේ ළඟදී මම හිතන මාස කීපයකට කලින් අම්බේත්කර්ගේ උපන්දිනයේ ජාතික නිවාඩු දිනයක් බවට පත් කරනවා මෝදි. මේ මහේන්ද්‍ර මේ අපේ අමතවරු කීප දෙනෙක් එක්කත් එකතු වෙලා ඔහු මේ මේ මහරගම් පැත්තේ මොකද්ද මේ ලොකු ගම්මානයක් හදනවා, මේ කයිලා මොකද්ද මේ කපිලවස්තු පුරද්ද මොකද්ද කියලා. ඒ අර බුදුහාමුදුරුව හිටපු කාලේ වගේම ඉන්නේ කියලා මගේ යාළුවෙක් දැකලා තියෙනවා. බෞද්ධ කොඩියකුත් තිබෙනවා එතන. ඒක මේවා මම හිතන්නේ ඔය පුනරුදය සිදුවන්නේ අහම්බෙන් නෙමෙයි දැර්ශන. මම දන්නා හැටි කරනවා. රයිට්, මම දන්නා හැටි. පුනරුදය සිදුවෙන්නේ ඒ පුනරුදය පිටිපස්සේ තිබෙන ආර්ථික දේශපාලන සංස්කෘතික වගනාවන් සඳහා. මුත් ඔබ අසපු ඒ ප්‍රශ්නය වැදගත් වෙන අපට. දැන් මේ ඉන්ටර්නෙට් අරේමේ තියෙන නිසා අන්තර්ජාලය හරහා අපට සම්බන්ධ වෙන්න පුළුවන් කාලයක් තිබෙන නිසා අපිට මේ දර්ශනයන් පිළිබඳව, මොකද සියලු දර්ශනවලින් මම දන්නා එක දර්ශනයක් නම් අපි කෙසේ
යහපත් ජීවත් වෙමුද? How shall we live then better? ඒකට වාද ගන්න හොඳම දර්ශනය තමයි දැන් ළඟදී මේ මගේ මේ ග්‍රාම්සි සම්බන්ධයෙන් අපි මේ පරිශ් මේ මේ අධ්‍යයන කවයක් කරන බව ඔබ දන්නවා ප්‍රබෝෂි දෙයලේ ශිෂ්‍යකයිත් මයින් ඇහුවේ විප්‍රය කියන්නේ මොකද්ද සර් කියන්නේ දැන් ඔයාලේ ඔය ප්‍රශ්න අහන්නේ ලේසි ඉල්ලමයි නෙමෙයිනේ කැට ගහලා අපෙන් ප්‍රශ්න අහන්නේ මොනබුත් උත්තරේ දුන්නත් හරි නැහැ වරදින්න පුළුවන් උත්තරයක් විප්‍රය යන කොමක්ද මම අවංකම හිතන්නේ විප්‍රය යන සියලු සතුන් මාමෙන්ම නිදුක් වූ ජීවත් වීමේ ක්‍රමයේ හදන්න ධර්මා ප්‍රයත්නයයි. ඒ ප්‍රයත්නයේට නොඑක් මාර්ගයක් තිබෙන්න පුළුවන්. ඒ නිසා මා හිතන්නේ මේ දර්ශනය සම්බන්ධයෙන් අපි කතා කරද්දී අපිට වෙන්නේ ඉතාම අවශ්‍ය වෙනවා ඒකේ මූලික හරය වෙන්නේ රොයි භාස්කර් කියන විද්‍යාඥයා නැත්නම් දාර්ශනිකයා කියන හැටියට the question should be asked how shall we live better tomorrow. නේ ඔබ හොඳ තැනකට ආවා මේ අප වඩා සුඛිත මුදිත වූ සමාජයක් නිර්මාණය කරන්නේ කෙසේද හැම මිනිසෙකුටම යහපත් ජීවිතයක් ලබා දෙන්නේ කොහොමද එහෙම සමාජයක් නිර්මාණය කිරීම තමයි සැබෑම විප්ලවය යන්නේ කියලා. දැන් අපේ මාතෘකාව උනේ මේ ආසියාතික දර්ශනයන් දැනුම ආසියාතික ජීවන ක්‍රම මේ දේවල් බටහිර ලෝකයේ ව්‍යාප්ති වීම සම්බන්ධයෙන්. මා තර්කයක් ගොඩනැගුවොත් බටහිර සමාජය ඇතුලේ කාර්මිකකරණයෙන් පස්සේ කාර්මික විප්ලවයේ ගොඩනැගීමට පස්සේ මේ මහා සංහතික නිෂ්පාදනයක් මැස් ප්‍රොඩක්ෂන් එකක් වෙන්න ගත්තට පස්සේ මිනිසුන්ගේ ජීවිත ඇතුලේ විශාල කඩාවැටීමක් හිස් බවක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ට යම් යම් ක්‍රමවල පිළිසරණ පැතීමට ලෝක දර්ශනයන් දිහට හැරෙන්න වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ ඉන්දියානු දර්ශනයන්, චීන දර්ශනයන්, බෞද්ධ දර්ශනයන් ප්‍රතිවිතුනේ නැහැ. මාතෙන් කිව යුතු යමක් ඔබ බොහොම ස්තුතියි ඔබ මේ එතෙන්ට අපිව යොමු කළාට. මේ තමයි මම හිතන්නේ මම කලින් කිව්වා වගේ මිනිස් ඉතිහාසයේ පුරාම මිනිස් ශිෂ්ටාචාරයේ පුරාම සිදුවෙන්නේ මොකද්ද කුතුහලය ජීවත් වීම සහ කුතුහලය කියන කතාව. එහෙනම් දැන් තියෙන කුතුහලය මොකද්ද? මෙච්චර විද්‍යාව දිනු වුණා කියන මේ සිවසේ අපි මිනිස් ශිෂ්ටාචාරයේ පුරාම තිබුණු දිනුවට වඩා දිනු පිටපත් වෙන විද්‍යාත්මක දැනුමක් තිබෙනවා, කාර්මික හැකියාවක් තිබෙනවා සහ බුද්ධිමය විඥානයක් තිබෙනවා. මේ සියල්ල තිබියදී සතුටකෝ, කෝ ප්‍රීතිය, කෝ අපි බලාපොරොත්තු වන ජීවිතය සෑහීම. මෙන්න මේ අභව්‍යයි කියලා කලින් කියපු ඇතම් වෙලාවට නූතනවාදීන් පසකට දාපු මෙන්න මේ මානව වටිනාකම් හදිස්සියේ මතුවෙලා තිබෙනවා අර හිස්කම් නිසා. මම ඒගොල්ලන්ට දැන් ආපහු ඒගොල්ලන්ගේ බට අපිලා බටිර කියලා ඔය ඔබ මම අපි ප්‍රායෝගිකව හඳුනන ලෝකයට යන වෙන තැනක් නැහැ. මොකද ඔවුන් ගෙනාපු මේ මොඩලේ ෆේල් වෙලාද සම්පූර්ණ විනාශයක් පත්වලා. දැන් මේ ළඟදී මම හිතන BBC ආයතනයෙන් කරපු අධ්‍යයනයකින් හොයාගෙන තිබෙනවා ඉන්දියානුවෙක් ජීවත් වෙනවා වගේ ජීවත් වෙනවා නම් මුළු ලෝකයම ඒ කියන්නේ සරලව පොඩ්ඩක් දුප්පත්කමින් සයිකලේ පැදගනිමින් මහා එයා කන්ඩිෂන් කාමර හා කාර් නැතිව ජීවත් වෙනවා නම් ලෝකයේ තියෙන සම්පත් වලින් 13%ක් ඇතිලු සියලුම මානව වර්ගයට ජීවත් වෙන. හැබැයි දැන් ඉන්දියානුවත් ටිකක් වෙනස්. දැන් ඉන්දියාවත් මම හිතන්නේ ඒක තමයි කියන්නේ අපි අර මේ ඒ ඉන්දියාවට අපි තර්ක කළ යුත්තේ ඉන්දියාවට හා චීනයට අපි අභියෝග කළ යුත්තේ මොන මොඩලේද මේ කරාද ඔබ යන්නේ කියන එක. දැන් අපිත් මේ මෙගා පොලිස් කතිකාව මාගේ යටහත් පාත් ඉල්ලීම නම් මෙගා පොලිස් සිදු නොවේවා කියලා මන්දයත් මෙගා පොලිස් යනු ඊට පස්සෙන් තිබෙන ඉතා ලොකු කඩාවැටීම. අපිට මෙගා පොලිස් අවශ්‍ය නැහැ. මම ඔන්න දැන් ඔබ අපේ දේශපාලන රටල වෙනවානේ. ලංකාවට දිස්ත්‍රික්ක 25ක් තිබෙනවා. කරුණාකර ඒ දිස්ත්‍රික්කවල අගනුවර වල හැටියට අපි අඳුනාගත්ත ඒවල් තිබෙනවා. මම හිතන්නේ මේ ලෝකයේ දැන් අර ඔබ සඳහන් කරපු ආකාරයේ සංවර්ධනය සම්බන්ධයෙන් අලුත් මෙනුම් මේ බටහිර ලෝකයේම නිර්මාණය වෙනවා. පැහැදිලිවම. ඔවුන්ට අවශ්‍ය වෙනවා දැන් ස්මාර්ට් විලේජස්, ඔගේ ස්මාර්ට් සිටීස් ඕන වෙලා තියෙනවා. මෙතන ඒවා මේ ආසියාතික ලෝකෙ තිබිච්ච දේවල් අර ඔබ කලින් කතා කරන අපිට. ඉතින් දර්ශන දැන් මේ අවුරුදු 20කට කලින් තමයි රීසයිකලින් කතාව පටන් ගන්නෙ. මුළු බටහිර ලෝකෙම. මගේ ආච්චි නම් මට කියන්නේ පොල් කටු විසකරන්න එපා කියලා. මොකද පොල් කට්ටේ මේ හැන්දක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මේ 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 වේරළ තියලා සාම්බ්‍රාණි දාන්න හදා ගන්න පුළුවන්. ඉතින් මේ මගේ ආච්චි කවදාවත් මේ ඔබට මම මෙහෙම කියන්නම් බුදුන් වහන්සේ
තමන්ගේ ශ්‍රාවකයන්ට තමන්ගේ බුද්ධ පුත්‍රයන්ට භික්ෂුන් වහන්සේට යෝජනා කරන දේ තමයි ඔබගේ සිවුර පාවිච්චියෙන් පස්සේ නැවතත් මසාගෙන පාවිච්චි කරන්න, අන්තිමට පොළොවේ පාපිසි වශයෙන් පාවිච්චි කරන්න, ඊට පස්සේ පාපිසි වශයෙන් පාවිච්චි කරන්න බැරිනම් මැටි දාලා ඒක අනලා ගෙවල් හදන්න පාවිච්චි කරන්න. ඊට මේ රීසයිකලින් දැන් ඒ හැට දැන් ඒ අවුරුදු 2500 කට කලින් දැනුම. ඉතින් මම කියන්නේ ආසියානු ජන ජීවිතය අපිට දැන් මෙතන දැන් මේ අපි උලියෙන් එලියෙන් කතා කරලාට අමතරව මම හිතන්නේ ඔබ දර්ශන හැටියට මා දන්නවා ඔබට ඔබ අල්ලන්න හදන වෙන මීටරයක් මෙතනදී. එහෙනම් ආසියානු දර්ශනය මොකක්ද කියලා ඒවල්ලන්න හදන්න. ඒවායේ තිබෙන ප්‍රයිමෝඩියල් වැලියුස් මොනවාද? මේ ප්‍රයිමෝඩියල් කියන එක නෙගටිව්ලි පාවිච්චි කරන්නේ ප්‍රයිමෝඩියල් කියන ආදිමූල. ආසියානු චින්තනයේ ආදිමූල මූලයන් මොනවාද? මම හිතන්නේ එතන තමයි කතිකාව තියෙන්නේ. මොකද දැන් අර කට්ටිය හැරිලා එද්දි යමක් හොයාගෙන ඔයා කලින් කිව්වාගේ ඉන්දියාව තියෙනවත් අතාර අර පැත්තට යන්න හදනවා නම් මෙතන අපිට පේනවා මහා නාටකයක් සිදු වෙන්න යන්නේ කියලා. ලංකාවේ නාටකයේ පොඩි නිකන් චරිතයක් මේ මෙගාපොලිස් මනන් කියන්නේ මේ මෙගාපොලිස් සංකල්පයට විරුද්ධ විය යුතුයි අපි කාරණා කීපයක් නිසා. දැන් උදාහරණයක් වශයෙන් බලන්න මහවැලිය. අවුරුදු දහස් ගානක තිබුණු එක්තරා සම්පූර්ණ ව්‍යාපෘතිය. කඩලා මෙයා කරලා ගස් ගල් නම් කීයක් කපන්නේ නැද්ද අපි? අද මහවැලි ව්‍යාපෘතිය කරන්න හම්බෙන්නේ නැහැ. අද අපිට පරිසර පිළිබඳ දැනුමත් සහ සංවේදී භාවිකයන් ලොකු කතිකාවකට යන්න වෙනවා. ඒ නිසා මා කියන්නේ බටර ලෝකයේ තිබෙන ඒ කඩාවැටීම් හැටියට එන්නේ අපට පාඩම් හැටියටයි. අප කෙසේ ඉක්බිතිව යහපත් ජීවත්වම දෙකන ප්‍රශ්නයට ඒ අයගෙන් අපිට ගුණ ගන්න පුළුවන් පාඩම් අධිකයි. සංකතන සංවාද මණ්ඩපය තුළින් අද අප සාකච්ඡා කළේ බටහිර ලෝකයේ තුළ ව්‍යාප්ත වීම තිබෙන ආසියාතික දර්ශනයන් පිළිබඳව. මේ පිළිබඳ සාකච්ඡාවට අප සමග එකතු වුණා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන ආචාර්ය සුරේන් රාඝවන් මහතා. ඔහු බෞද්ධ දර්ශනය පිළිබඳ ඒ වගේම බෞද්ධ දේශපාලනය සම්බන්ධයෙන් පුළුල් කියවීමක් ඇති සිය ආචාර්ය උපාධිය ඇති සම්බන්ධයෙන්ම සිදු කළ ප්‍රාමාණික උගතෙක්. ඔබට බෙහෙවින්ම ස්තුතියි සුරේන්. ස්තුතියි දර්ශන. සංකතන සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර.